මයියොක් කකුලයි තිබ්බටුයි දාලා තෙම්පරාදු මැල්ලුමක් හදන්න තමයි මං අද යන්නේ. මේ තියෙන්නේ සෝතගත්ත මයියොක් කකුල ටිකක්, මේ තිබ්බටු, ඒකට මැල්ලුමට පොල් ටිකක්, ඊට පස්සේ ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංච. මේක අපිට පොල් ටික මැල්ලුමකට වගේ මේක මම දෙකට බෙදලා, මේකට තෙම්පරාදුවකුත් දාගන්න ඕනේ. තෙම්පරාදුවකට භාගෙකුයි, අනිත් භාගෙ පොල් වලට දාලා අඹරගමු. දැන් මේ එක එක පැතිවල එක එක විදියට හදන ඇති, මේ මම හදන විදිය තමයි මේ. ඕකලන්ට අලුත් විදි තියෙනවා නම් ඕකලන්ට කියන්න පුළුවන්. අපි මේක වංගෙඩිය දාලානේ කොටන්නේ. ඉතින් ලේසි වෙන්න මම පොඩ්ඩක් පොඩියට කපාගෙනම, සාමාන්‍යයෙන් එහෙම නැහැ කොළ පිටින්ම දාලා කොටන්නේ. නමුත් අපි ඉතින් වෙලා විතුරු කරගන්න ඕනේනේ. දැන් ඉන්නේ ගොඩාක් කාර්ය බහුල කාන්තාවනේ. තිබ්බටු වල නැටි ටික ගලවලා අපි මේක කොටා ගන්න, තලා ගන්න ඕනේ. මේ වගේ මේ ටික මම පොලුත් එක්ක අඹර ගන්නවා. මැල්ලුම රස වෙන්නේ එතකොට තමයි. අපි කොළ ටික දැම්මා. ඊට පස්සේ මැල්ලුමට අඹරන ලූණු කොළ ටික දාලා ඉස්සර කාලේ කොච්චර එක්සර්සයිස්ද කියලා හිතනවානේ. අපිට දැන් වෙලාවක් නැතුව මිසක් කරන්න පුළුවන් නම් හොඳයිනේ. ඉස්සර අපිට අම්මලා මේ ඒ පිටි කොටන්නේම දෙමෝලින් පිටි කොටනවා, තුන් මෝලින් පිටි කොටනවා, මතකද? ඉස්සර අපි කහ ටික කොටා ගත්තේ, ඊළඟ මිරිස් කොටා ගත්තේ, ඔක්කොම මේ වංගෙඩිය මෝල් ගහේ පාවිච්චි කළා තමයි ඒවා කොටා ගත්තේ. හරි සුවඳයි. මේසේ හෙලවෙන බයයි මට. අපි කොටාගත්ත තිබ්බට ටික පොඩ්ඩක් තියලා තැම්බෙන්න තියෙනවා. පොඩ්ඩක් මන් තැම්බෙන්න තිබුවා. ඒක හොඳට තැම්බුණාම තමයි අපි කොළ ටික දාන්නේ. අපි තෙම්පරාදුවකුත් දාන්න ඕනේ. තාම තැම්බිලා මදි. මේක හොඳට තැම්බෙන්න ඕන. එතකොට තමයි මැල්ලුමක් නේ. ඉතින් මැල්ලුම කොළ ටික තැම්බෙන්න වැඩිය තියන්න බැරි හින්දා මේක හොඳට තැම්බ ගත්තට පස්සේ අපිට කොළ ටික දාලා ගන්න පුළුවන්. මේ වගේ තැම්බුණාට පස්සේ වතුරක් තියෙන යාන්තමට පේනානේ. ගොඩක් වතුර නැහැ, යන්තම් තියෙන්නේ වතුර. ඒ වෙලාවට අපි මේ කොටාගත්ත මයියක ටික දානවා. මයියක කොළ දාලා ටිකක් තැම්බෙන්න තියමු. තැම්බෙන්න තියලා අපි තෙම්පරාදුවක් දාගමු. මම මේ හට්ටියම තමයි තෙම්පරාදුව දාගන්න යන්නේ. ඒක නිසා මම මේක පොඩ්ඩක් අයින් කරලා තෙල් ටිකක් දාලා, තෙල් රත් වුණාම මේක තමයි අපි හදාගත්ත තෙම්පරාදුවට කැලිමිරිස් ටිකකුත් එක්ක. තෙල් එක රත් වෙනකොට රම්පෙ කරපිංචා, ලූණු ටික, කපාගත්ත මිරිස් කෑලි, අමු මිරිස් මේ සේරම දාලා හොඳට තෙම්පරාදුවක් හදාගමු. දැන් මේකට මට ඕකලන්ට පෙන්වන්න බැරි වෙනවා. දැන් අපි අර වංගෙඩිය කොටනකොට පොල් එකට ලුණු, ගම්මිරිස්, කහ
දාගෙන තමයි අපි කෙටුවේ. මට ඒක ඕගලන්ට පෙන්වන්න බැරි වුණා. මේ තෙම්පරාදු හොඳට හදා ගන්න ඕනේ. එතකොට තමයි අර ලුණු ටික බැදිලා වගේ. එතකොට තමයි රස වෙන්නේ. මේ වගේ තෙම්පරාදුව හරි ගියාම ලිපේ ගින්දර හොඳට මඩු කර ගන්න ඕනේ. මේක බාගත්ත ලිපේ ගින්දර ගින්දර හොඳටම අඩු කරගෙන අඟුරු රසනේ විතරක් තිබුණා මැති නැත්නම් කොළ තැඹිලා වැඩි වෙනවා. ඉතින් තව මිනිත්තුකින් විතර මේක ටංකල බා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ මේක. හරි සුවඳයි තෙම්පරාදු දැමුවා. රසර තියෙනවා. දැන් නගරේ ඉන්න හැමෝටම ගාඩන් එකක් නැහැ, වත්තක් නැහැ. ඒක නිසා මයි ඔක්කොල ගෙදරින් ගන්න නැති වුණාට සුපර් මාකට් එකේ පොලේ එළවලු විකුණන හැම තැනම ගන්න පුළුවන්. අර පලා මිටි තියෙන තැන්වල බලන්නකො මයි ඔක්කොල මිටි බැඳලා විකුණන්න තියෙනවා. ඉතින් අපි කාටත් මේක හදා ගන්න පුළුවන්. මේකේ එක වාසියක් තියෙන මේක අපි තෙම්පරාදු කරලා හදන නිසා ඉක්මනට නරක් වෙන්නේ නැහැ. ඉතින් වැඩට යන දූල පුතාලා ඉන්නවා නම් දවස් දෙක තුනක් වුණත් මේක ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් නිසා හැමදාම බත් එකට මැල්ලුමක් අරගෙන යන්න පුළුවන්. මේ ටිකක් තියාගන්න පුළුවන් හින්දා. එහෙනම් මේ වගේ විශේෂ දෙයක් අරන් මං ආයෙත් එන්න මං අන්න උමා.